රැඳසින්නේ හිරු ටීවී බදාදා දවසේ වින්දනී උදෑසනත් එක්ක සුපුරුදු විදිහටම ඔබත් අපත් අතර එලෙංගතුකම බෙදා හදාගන්න සූදානම් පළවෙනි වැඩසටහන ආරම්භ කරන්න මේ දවස්වල අලුත් අවුරුද්ද උදා වෙන්න ඕන මෙන්න කියලා තියෙන හින්දා අපට ගොඩක් වැඩ ඇති. ඔබේ නිවසට අලුත් කොටසක් එකතු කර ගැනීම, නිවසේ තියෙන කොටසක් වෙනස් කිරීම මේ වගේ දේවල් අනිවාර්යෙන් නාගරීකරණය වුණත් ගම්බද පළාත්වලත් පුරුද්දක් වශයෙන් සිද්ධ වෙන දෙයක්. කොහොම වුණත් ඔබේ නිවසට යම්කිසි දෙයක් එකතු කරද්දී, එහෙම නැත්නම් නිවසේ තියෙන යම්කිසි දෙයක් කඩා බිඳලා දාලා ඉවරලා යම්කිසි වෙනසක් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන. මොකද වාස්තු විද්‍යාව කියන දේ ඔබේ ජීවිතයට දැන් ලං වෙලා තියෙන, විශේෂයෙන්ම යම් යම් අයගේ පෞල් ඒකකවල ප්‍රශ්න ගැන කතාබහ කරද්දී වෛද්‍යවරයෙක්ගෙන් පවා විසඳුමක් නැති අවස්ථා තියෙනවා ලෙඩ රෝගවලට. නමුත් යම්කිසි ඔබේ ගෙදර තියෙන දෝෂයක් ඔබේ නිවසේ ඉන්න යම්කිසි කෙනෙකුට බලපෑමක් සිද්ධ වෙන්න, ඒක ඉවහල් වෙන්න පුළුවන් කියන කාරණාව ඔබ විශ්වාසනීයත්වයෙන් දන්නවා. ඒ නිසාම තමයි බදාදා දවසේ වාස්තු විද්‍යා වැඩසටහනෙන් ඔබට හරවත් ඔබේ ජීවිතයට වැදගත් වෙන දෙයක් අපි හැමදාමත් ලබා දෙන්නේ. සුපුරුදු විදිහටම ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, වගේම ජාත්‍යන්තර ජ්‍යෝතිෂ උපදේශක, වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා අපි සමග සම්බන්ධ වෙනවා. අයබෝන් නිශාන්ත මහත්මයා, අපි සජීවීව ඔබට මේ සාකච්ඡාවේ උපදෙස් ලබා දෙන ගමන්ම අපේ දුරකථනයෙන් අපි ඔබේ නිවස පිළිබඳව කතා බහ කරනවා, ඔබේ නිවසේ තියෙන ගැටලු පිළිබඳව කතා බහ කරනවා, විසඳුම අපි කතා බහ කරනවා. එනිසා 2444555 දුරකථනය, 2444555 දුරකථනයෙන් අපිට කතා බහ කරන්න පුළුවන්. ඔබේ ගෙදර වර්ගඵලය තමයි අපිට අවශ්‍ය කරන්නේ, දිග වැඩි කිරීම පළල. ඒ වගේම ඔබේ උපන්දිනය සහ උපන් වේලාව, ලග්නය, ඒ දේවල් අපිට නිවැරදිව අවශ්‍ය කරනවා, නිසි පිළිතුරු ලබා දෙන්න. ඒ නිසාම මේ මොහොතේ ඉඳන් ඔබට සජීවී අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන මාර්ග ඔස්සේ කියලා මතක් කරන ගම අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණාව තමයි උළුහව්. එහෙම නැත්නම් ඔබේ නිවසේ දොර පිළිබඳව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන. ඇත්තෙම යම්කිසි කෙනෙක්ගේ නිවසට ඇතුල් වෙද්දිම ඔබට මුලින්ම හම්බෙන්නේ දොර. මේ දොර තැබීමේ ස්ථානය පිළිබඳව විවිධ අයගේ විවිධ මත තියෙනවා. අතීතයේ, වර්තමානයේ, අනාගතයේ මේ ක්‍රියාවන් නිසියාකාරව සිද්ධ වෙන්න ඕන කොහොමද කියන කාරණාව අද සවිස්තරාත්මකව කතා බහ කරන්න අපි සූදානම්. නිශාන්ත මහත්තයෝ, දොර පිළිබඳව කතා බහ කරද්දී දැන් වර්තමානයේ ගෙවල් දකිද්දී අපිට විවිධාකාරව දොරවල් නිර්මාණය වෙනවා. මම අතීතයට පොඩ්ඩක් යද්දීම අහන්න කැමතියි නිශාමත්තන්, ඉස්සර සාමාන්‍යයෙන් ගෙවල් වල දොරවල් කිහිපයක්, හතර වටේම දොරවල් තිබ්බා. දැන් මේ කාලේ මේ වාස්තු විද්‍යා දෝෂ බලලද මේවා නිර්මාණය කරේ? ඔව් සගා, දැන් ඇත්තටම අපි පසුගිය සතිවල සාකච්ඡා කරේ ඉඩම තෝරාගන්නේ කොහොමද, එතකොට ඉඩම තෝරාගෙන ඉඩමේ අපි ගෘහය ඉදි කරන්න සුදුසු වෙන්නේ කොහොමද, අත්විවාරම් කැපීම, ඒ වගේ මුල් ගල තිබීම සහ ඊට පස්සේ අපි ඊට අවශේෂ කොටස් හැටියට ලිංග සහ වැසිකිළිය පිළිබඳව අපි කතා කරා. ඒතර දැන් මෙතනදී ඊළඟ වැදගත් කරුණ තමයි මේ ගෙදර දොරටු පීටීම. දොරටු පීටීමෙන් අදහස් වෙන්නේ සගා අපි යම්කිසි හරි හම්බු කරන දෙයක්, තමාගේ දරු පවුල රැකගන්න, දරු පවුල නිරෝගී සම්පත්තිය දියුණුව, මේ සෑම දෙම වාසනාව ළඟා කරගන්නේ අපි ගෙදර තුල. ඒතර මේ ගෙදරට අපි මේ රැගෙන ශක්තිය, නැත්නම් අපි මේ රැගෙන වස්තුව මේ ගෙදර කොහොමද කළමනාකරණය වෙන්නේ කියන තැන ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ අපේ දොරටු පිහිටීම. මෙතන මේ දොරටු පිහිටීම තුළ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ප්‍රධාන එළියට බැසීමේ උළුහව කියන තැන ප්‍රධාන දොරටුව, සහ තවත් පිටවීමේ දොරටු තමයි ඉතාමත් වැදගත්. විශාල මහත්මයා, දැන් මට මේ ගාම කියන්නේ දැන් උළුහව් තැබීම, දොරටු තැබීම, මේක කාරණා දෙකක් විදිහට, එකක් විදිහට ගන්න. නෑ, මෙතන මේ දොරටු තැබීම සහ දොරටුව කියලා කියන්නේ අපි ඇතුළු වීම සඳහා තබන්නා උදේදී උළුවස්සක් හැටියට තියෙන දේ තමයි දොරටුවක් හැටියට සලකන්නේ. ගොඩක් දොරට ආච්චකක් හැටියට අපි සලකුවට දොරක් පිහිටවීම තමයි දොරටුව කියන අර්ථය ඇදිලා තියෙන්නේ. ඒතර මෙතෙන්දී ඉස්සර අපි ගල් යුගයේ වුණත්, ඒ ගල් ගුහාව තුළ වුණත් ප්‍රවේශ වීමේ දොරටුව ඉතාමත් වැදගත් විදිහට තියාගත්තා. එකක් ආරක්ෂාව, එකක් තමයි අවුෙන් පින්නෙන් වැස්සෙන් අපිට තිබෙන්නව පරිසරමය සාධක පිළිබඳ. ඒතකොට වන සතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන් අහිතකර තත්ත්වය. අද වගේ තාප්ප තිබෙන්නේ නැහැනේ සගාය කාලේ, ඒ ටික. ඉතින් තවත් එහාට ගියොත් එහෙම මේ අපේ තරම් බුද්ධිය ඥානේ දියුණු නැති යුගයක අපි ඉඩමක් තෝරගත්තොත් එහෙම මේ ගෙදර සදන්න කොතනද ඕන කියන එක තෝරගත්තේ වටේටම වැට බැඳලා ගවයි නැත උෂබයින් මේ වත්තර දක්කනවා. දක්කළු වෙලා හවස වැට වහලා තියලා යනවා. උදේ පාන්දර ඇවිල්ලා බලන මේ සතුන් läගගෙන සිටිනත්, අපි කියන්නේ ඒගොල්ලෝ නිදාගෙන සිටපු තැන කොතනද කියලා මේ මුළු ඉඩමේ. අන්නේ නිදාගෙන ඉඳපු තැන තමයි සගා මේ නිවස හදන්න තීරණය කරේ ඒ කාලේ සමාජය. ඊට පස්සේ මේ වැටේ කඩුලු ටික ඉවත් කරාට පස්සේ මේ ගවයින් පිට වෙන දිශාව බලන මුලින්ම කොතනින්ද කියලා. අන්නේ පැත්තර තමයි ප්‍රධාන උළුවස තියාගත්තේ කියන එක තමයි ජනප්‍රවාදයේ පැවතගෙන ඉන්නේ. ඒතර අද වාස්තු විද්‍යාව දියුණු වෙලා, වාස්තු ශිල්පයේ දියුණු වෙලා
මෙන්න මේ ප්‍රධාන දොරටුවට වැදගත්භාවයේ උසුලන්නේ ප්‍රධාන දොරටුව වගේම අනිකුත් පිටවීමේ දොරටුත් එක්ක. දැන් මම සගාගේ ප්‍රශ්නෙට එන්නම්. සගා ඉස්සර ඔබතුමා කිව්වා පිටවීමේ දොරටු හතර පැත්තෙම තිබ්බයි කියලා. ඉතින් ඉස්සර අද සමාජයට වඩා යටිතල පහසුකම් හොඳින් තිබ්බා, ඉඩකඩම් හොඳට ඉඩකඩ ඇතුව තිබ්බා. ඒ නිසා හතර පැත්තටම දොරටු තබල විජය කියන වර්ගයේ තමයි කියන ජයග්‍රහණයේ විජයග්‍රහණයේ වර්ගය කියලා අපි තමයි ඔතනදී හඳුන්වන්නේ. ඒතර මේ හතර දිශාවටම දොරටු තැබීම එවැනි විජයග්‍රහණයක් ඇති කරන බවට තමයි වාස්තු විද්‍යාන තුල සඳහන් වෙන්නේ. නමුත් අද අපේ මේ යටිතල පහසුකම් අවම යුගයක අපිට තියෙන ප්‍රචස් 10 15 ඉඩකඩම් තුලත් අපිට දෝෂයක් රහිත වෙන විදිහට දොරටු තියාගන්න පුළුවන් නම් සගා මම හිතන එක ඉතාමත් වැදගත් කියලා. හරි 2444555 දුරකථනයෙන් උදෙන්ම කෙනෙක් අපිත් සමග සම්බන්ධ වෙනවා. අයබෝන්. 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 ඔබතුමියගේ නම කියන්න අපිට. දෙමඩකොඩ තුෂාරි. තුෂාරි මහත්මිය උපන් දිනය උපන් වෙලාවයි අපිට කියන්න. 1968. 1968. ජූලි 25. ජූලි 25. ඔව්. ජූලි 25 උපන් වෙලාව රාත්‍රී 9:27. අපිට කියන්න මේ නිවසේ වර්ගඵලය දිගඵලල? දිග. ඔව්. 33.7. 33.7. පළල? පළල 28.5. 28.5. අපිට කියන්න මේ ගෙදර වැඩ කටයුතු තාම සිදු වෙනවද? නිමා කරලා තියෙන්නේ? නැහැ, මේකෙ මුකුත් තව කරලා නැහැ. හරි. මට ඕනේ මේක හොඳද කියලා බලාගන්න. හරි. හරි. දුරකථනයේ රැඳෙසින්න අපි සමග නිශාන්ත මහත්මයා. ඔව්, අපේ මහත්මියගේ නිවසේ යනුව බලද්දී මේ සගා මූලික කරුණු ඉතාමත් යහපත් විදිහට තියෙනවා. අය හතක් වැය පහක් ලෙස. නමුත් මෙන්න මේ නැකත් පුරුන්දම දින සහ තිති පුරුන්දම් කියන පුරුන්දම් තුනේ තමයි අශුභකාරී තත්වයන් තියෙන්නේ. එතකොට මේ අපේ මහත්මියගේ මේ දිගපළලේ යම්කිසි වෙනස් කිරීමක් කරලා මෙන්න මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබතුමිය මේ දෙමහල් නිවසක් ඉදි කරන්නද මෙතන සැලසුම් කරලා තියෙන්නේ? දෙමහල් නිවසක් ඉදි කරා. ඔව්. ඔව්. මෙතන මේ දෙමහල් නිවස ඉදි කරද්දී ඔබතුමිය අනිවාර්යෙන්ම ඔබතුමියගේ මේ තියෙනා වූ ලග්නය සහ නැකත අනුව උතුර සහ නැගෙනහිර කියන දිශාවන් දෙකේ අනිවාර්යෙන් බ්ලයින්ඩ් වෝල් කරගන්න එපා. අනිවාර්යෙන් ඉඩකඩ තියාගන්න. මෙතන මේ තියෙන සැලසුම් ගෘහ සැලසුමත් එක්ක ඔබතුමියට ඉතාමත් මේ පොඩි ඉඩකඩ ප්‍රමාණයක් තමයි මෙතනදී මේ වැඩි කරන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ උතුරු සහ නැගෙනහිර දිශා අනුගතව තමයි යම්කිසි දුර්වලතාවයක් ඇති කරලා තියෙන සගා. එතන මේ තුලදී අපි දැක්කොත් එහෙම මේ වර්ග අඩි 10 ක විතර වගේ ප්‍රමාණයක වෙනසක් තමයි මේ නිවස තුල දක්නට තියෙන්නේ. අද දවසේ ඔබට හැකියාව තියෙනවා 2444555 දුරකථනයේ, ඒ වගේම 2444556 දුරකථනයේ සජීවීව ඔබේ නිවසේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒට පිළියම් මොනවද කියන කාරණාව දැනගන්න අපිට අවශ්‍ය කරන්නේ ඔබේ උපන්දිනය, උපන් වේලාව සහ ඔබේ නිවසේ වර්ගඵලයයි. නිශාන්ත මහත්මයා, තුෂාරි මහත්මියගේ තත්ත්වය. ඔව්, මෙතනදී මේ වර්ග අඩි 10ක වගේ ප්‍රමාණයක් වැඩි කර ගැනීම තුළ මේ තිබෙනා වූ අහිතකර තත්ත්වය මගහරව ගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම මේ තුෂාරි මහත්මියගේ උතුර සහ නැගෙනහිර ආශ්‍රිතව තමයි යම්කිසි දෝෂ තත්ත්වයක් ඇති කරන්න පුළුවන් වෙනනම් මේ පිළිබඳව අවධානය යොමු කළා මේ කටයුතු ආරම්භ කරොත් අනිවාර්යෙන් සාර්ථක නිවසක් ඉදිරි කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් තියෙනා වූ වාස්තු විද්‍යාත්මක තියෙනා වූ දෝෂකාරී තත්ත්වයන් ඊටම තවම මට්ටමක තියෙන බය නැතුව එතුමියට මේ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන්. හරි, ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. නිශාන්ත මහත්මයා, දැන් මේ අපි කතාබහ කර හිටියේ ගෙදර දොර පිළිබඳව. දැන් ඔබතුමා කිව්වා දැන් අතීතයේ සිද්ධ වුණේ අර ගෙදර දිශාව සත්‍යන්නේ ගවයන් ආවට පස්සේ යන දිශාව සැලසුම් කරා කියලා. නමුත් දැන් වර්තමානයේ සුබ දිශාවන් කියලා වාස්තු විද්‍යාවට අනුව අපි කියනවා නේද නිවසක දොරක් තියෙන්න ඕන. මෙහෙම සක දැන් ඒ අතීතයේ අපි එහෙම සඳහන් කරාට මම අද අපි කතා කරන්නේ බොහොම නාගරීකරණය වෙන පරිසරයකට තමයි සෑම දිනම උත්සුක වෙන්නේ තමාගේ ගෘහය ඉදි කරගන්න. මොකද දරුවගේ පාසල් ගමනට, රැකියාවට, ඒ කටයුතු වලට අද ග්‍රාමයේ තුල වුණත් අවශ්‍ය කරන පහසුකම් දිනු වෙමින් පවතින යුගයක. එතකොට ගොඩාක් දුරට අපිට ප්‍රධාන උළුවස්ස කියන දේ වැදගත් වෙන්නේ සක අපේ ප්‍රවේශ මාර්ගයත් එක්ක. අපි හිම ඔබතුමාට උතුරු දිශාව සුබයි කියලා අපි ගත්තට ඔබතුමාගේ නිවස ඉඩමට ප්‍රවේශ වෙන්න තියෙන්නේ දකුණෙන් නම්.
එතකොට අනිවාර්යයෙන්ම ඉදිරිපස උළුවස්ස ඔබතුමාට ගෙනෙන්න සිද්ධ වෙනවා දකුණු දිශාවට සම්බන්ධල දිශා හතරේම කිසිම දෝෂ තත්වයක් නැහැ සගා. එතකොට මෙතෙන්දී අපිට ප්‍රවේශ මාර්ගයේ තියෙන දිශාවට අනිවාර්යෙන් අපි ප්‍රධාන උළුවස්ස හෝ අනුදිශාද අපි උදාහරණයකට උතුරෙන් එන්න තියෙනවා නම් එක්කෝ අපිට පුළුවන් දිශා දෙක තියෙනවා බස්නාහිර හෝ නැගෙනහිර. එතකොට උතුර දිශාව තියෙද්දී සුබ දිශාව දකුණේ කියලා කිව්වට අපි දකුණට තිබ්බොත් එහෙම එතකොට ගෙහි ඉදිරිපස වෙන්නේ මේ ප්‍රවේශ මාර්ගයට පිටුපාල. ඒ නිසා මෙතෙන්දී මේ අපේ හිරුනර මන්නන්ට කියන්න තියෙන දේ එහෙම දැන් බස්නාහිර දිශාවේ සමහර උළුවස්සක් තියන්න බයයි. කිසි ගැටලුවක් නැහැ බස්නාහිර කියන්නේ බොහොම බලවත් දිශාවක්. තමාගේ ප්‍රවේශ මාර්ගයේ තියෙන බස්නාහිරෙන් නම් ඒතර බස්නාහිර දිශාවට ප්‍රධාන උළුවස්ස තියලා ඒකට මං කියන්නේ ඒ බස්නාහිරට ප්‍රධාන උළුවස්ස හෝ උතුරට ප්‍රධාන උළුවස්ස හෝ දකුණට ප්‍රධාන උළුවස්ස තිබීම වගේම තමාට පිට වෙන අනිත් දොරටුවත් එක්ක ගැළපීම තමයි සගා වාස්තු විද්‍යානුකූල දෝෂ නැති වෙන්නේ. නැතු අපි ප්‍රධාන දිශාවට සුබ දිශාවකට කියලා උළුවස්ස තියාගෙන ඒකට පරිබාහිරව නැත්තම් විශ්ව ශක්තියින් මේ නිවසෙන් පිට වෙන අනිත් දිශාවන්වල උළුවස්ස දුර්වල නම් ඒකෙතර ටිකක් දෝෂ ඇති කරන්නේ. ඒ නිසා අපි වැදගත්ම දේ බලන්න ඕන මේ දිශා හතරෙන් කොයි දිශාවට තිබ්බත් ප්‍රධාන උළුවස්ස වගේම අනිකුත් පිටවීමේ දොරටු තියෙන දිශාත් එක්ක තමයි තමාට සැපත සතුට සවාසනාව ළඟා කරගන්න පුළුවන් වේ. හරි මේ වෙලාවේ තවත් කෙනෙක් දුරකථනයෙන් ඉන්නවා 2444556 දුරකථනයෙන්. අයබෝන් 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 මේ දැන් දුරකථන මාර්ගයේ විසන් දේලා වගේ නිශාන්ත මහත්මයා දැන් අපි කතා බහ කරමු දොරටුව ගැන කතා බහ කරද්දී දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා දැන් ගේට්ව තියෙනවානේ ගේට්වෙන් ඇතුල් වෙද්දිම නිවසේ ප්‍රධාන දොරටුව පේනවා මේක සුබයිද මෙතෙන්දි පේනවයි කියන එක අර්ථකථනයත් එක්ක පාර තියෙනවා ගෙදරට එන්න තියෙන පාරත් එක්කම කෙලින්ම තියෙන්නේ ඔව් දැන් අන්න එතෙන්දි දැන් ප්‍රධාන දොරටුව ඉස්සරහින් ඇති කරන්න පුළුවන් අපි කියන වෙද දෝෂ කියලා සගාවකට. ඒතර අපි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මාර්ග වෙද දෝෂය කියලා දෙයක් තියෙනවා. අපි කියන්නේ තුන් මාංශල අපි හිටලා තියෙනවා නම් අපි දැන් අපේ ගෙදර ඉදිරි පිටම අපේ ගේට්ටුවයි ඒ ගේට්ටුවට එහා පැත්තෙන් අපි කියන තවත් නිවසක් අපි හිටලා තියෙනවා නම් ඒ නිවසේ තියෙන ගේට්ටුවයි එක සම්මුඛව වැටෙනවා නම් එහෙම නැත්නම් ඒ නිවසේ ප්‍රධාන උළුවස්ස අපේ උළුවස්ස කෙලින්ම සම්මුඛව දැන් මේ ඔබතුමා කිව්ව විදිහට ගේට්ටුවත් එක්ක වැටෙනවා නම් ඔන්න එතන දෝෂය. ඒ වගේම විශාල වෘක්ෂයක් අපේ දොරටුව ඉදිරි පිටින් තියෙනවා නම් අන්න වෘක්ෂ වේද දෝෂ කියන එක වැටෙනවා. ඒතර ඒ වෘක්ෂයෙන් එන්න පුළුවන් සෙවණැල්ල මේ දොරටුව කෙලින් වැටෙනවා නම් එවැනි දෝෂ තියෙනවා. ඉතින් නමුත් අද මං කියන්නේ අද අපි මේ කතා කරන මේ දේ තුල ඔබතුමා නිවස ඉදි කරාට පස්සේ ප්‍රධාන උළුවස්සත් එක්ක විශේෂයෙන් ඉතාමත් වැදගත් තමයි පිටවෙල යන්නේ සමහරවිට අපි වැරැන්ඩාවක් නිර්මාණය කරනවා මේ දොරටු මේ ඉස්සරහෙන් අපේ පහසුවට කාපෝච්චක වෙන්න පුළුවන්. ඒතකොට ඒ අපේ උළුවස්ස මැදි වෙන්න හරියට මේ කාපෝච්චකේ යම්කිසි කණුවක් හිටියොත් අපි ඔකට කියන්නේ ස්තම්භ දෝෂය කියලා. ඔන්න ඔය වැනි තත්වයන් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සැලකිය යුත්තේ තමන්ගේ මංගල දොරටුව නැත්නම් ප්‍රධාන දොරටුවත් එක්ක ඉදිරිපස තියෙන දේවල් කොයි වගේද අපි වෘක්ෂවේද දෝෂ ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු ලැබෙන සතිය විතර කොයි වගේ දෝෂ තත්ත්වයන්ද මේ වෙනුවෙන් බලපාන්නේ කියලා පසුගිය සතියල මම පෙන්වුවා ඔබතුමාට සුසාන වේද දෝෂය කියලා. ඔබතුමාගේ හිතවතෙක් ගැන මගෙන් හැව්වා අර සොහොනක පිළිබඳ ප්‍රශ්නයක් තුළ. ඒතර සොහොනක් වුණත් ගෙදරට ඉදිරියෙන් තිබ්බයි කියන එකට වඩා තමාගේ ප්‍රධාන දොරටුව ඉදිරියෙන් නම් පිහිටලා තියෙන සුසාන භූමියක් නැත්නම් අපි කියන්නේ සොහොන් කොටක් අන්න ඒක සුසාන වේද දෝෂයට එනදා ඉදිරියට පේනවයි කියන එකට වඩා සගා සම්මුඛ වනසේ කෙලින්ම ඉදිරියෙන්ම තියෙනවා නම් තමයි එහි අහිතකරතා බලපං. හරි මේ ගැන අපි කතා බහ කරන්න ඕන නිශාන්ත මාත්‍ර මේ වෙලාවේ දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා 2444556 දුරකථනයෙන්. අයබෝන් 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 ඔබතුමාගේ නම කියන්න අපිට. අශෝක මිතුනාර. අශෝක මහත්මයා මේ ඔබතුමාගේ උපන් දිනය උපන් වෙලාවේ සඳහන් කරන්න. උපන් දිනය 1971 5/31 පස්වෙනි මාසේ 5යි මැයි මාසේ මැයි මාසේ 5/31 වෙනිදා උපන් වෙලාව උපන් වෙලාව ඔබතුමාගේ ලග්නේ මොකද්ද? ලග්නේ කුම්භ. කුම්භ ලග්නේ. දුරකථනයේ අපි සමග රැඳී සිටින නිශාන්ත මහත්මයා සෝදානා. අශෝක මහත්මයා නිවසේ වැඩ කටයුතු නිම කරලාද තියෙන්නේ ඔබතුමාගේ?
තාම නිම කරලා නැහැ. තාම හදමින් පවතිනවා. මොකද විශාල වශයෙන් වාස්තු විද්‍යානුකූලව දෝෂ සමූහයක් අපේ අශෝක මහත්මයාට බලපාලා තියෙනවා. මෙතනදී ආයවැය පාද අතර මේ යම් යම් වෙනස්කම් ඇති කරලා තියෙන, ඒ වගේම යෝනි පුරොන්දම, නැකත් පුරොන්දම, රාශි, අංශක, දේවතා සහ ආයුෂ කියන පුරොන්දම් වල අශුභතාවයක් තියෙනවා. අශෝක මහත්මයා සැලසුමකට පිටින් මේ නිවස ඉදි කරමින් පවතිනවද, නැත්නම් සැලසුමට අනුවම ඉදි කරන්නේ? සැලසුමක් ප්ලෑන් එකක් ඇතුව තමයි හැදුවේ. ඊට පස්සේ ප්ලෑන් එකේ දෝෂ තියනවා කියලා ප්ලෑන් එක මම වෙනස් කරා. ඔව්, දැන් මෙතනදී මේ වාස්තු විද්‍යා කෙනෙක් ලව්ව බලාගෙන තමයි හදන්නේ. ඔව්, දැන් මෙතනදී ඔබතුමාගේ මේ දැන් දක්වලා තියෙන දිගපළල ප්‍රමාණයන් අනුව අනිවාර්යයෙන්ම මෙන්න මේ යම් යම් දුර්වලතා ඉතාමත් ඉහළ මට්ටමින් තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමාගේ නිවසේ ප්‍රධාන උළුවස්ස තියෙන්නේ කොයි දිශාවටද? දැනට නැගෙනහිරට තියෙනවා. ඔව්, එතෙන්දී ඔබතුමා වැඩිපුර කල්පනාකාරී වෙන්න ඒ නිවසේ මධ්‍ය ලක්ෂයේ සිට නැගෙනහිර දිශාව තෝරගන්න. මොකද නැගෙනහිරෙන් දකුණු දිශාවට බර වෙන්න ප්‍රධාන උළුවස්ස ඔබතුමා තියාගන්න එපා. එවිට ගිනිකොන දිශාවට වැටීමේ ඉඩකඩ වැඩි. මොකද මේ තුල තියෙනා වූ තත්වයන් එක්ක අශෝක මහත්මයා අනිවාර්යයෙන්ම ඔබතුමාගේ නිවසේ ඔය ජලය ගලාගෙන යාම පිළිබඳව පවා ඔබතුමා සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් දකුණට බස්නාහිරට ජලය ගලාගෙන යාම වැනි තත්වයන් ඇති කරගන්න එපා. මොකද මේ තියෙන මේ දෝෂ තත්වයන් එක්ක ඔබතුමාට අවම වශයෙන් තව වර්ග අඩි 15ක වගේ ප්‍රමාණයක් වැඩි කරගත යුතුයි සගහ. මොකද මේ තියෙනා වූ සෑම දෝෂයක් පිළිබඳව මේව කරන්න ටිකක් වෙලාව ගත කරන්න වෙන සිද්ධ වෙන නිසා වර්ග අඩි 13ක් 15ක අතර ප්‍රමාණයක මේ ප්‍රමාණය වැඩි කරගත්තොත් අනිවාර්යෙන් අශෝක මහත්මයාගේ නිවසේ කටයුතු නිම කරගන්න පුළුවන්. මොකද සැලසුමක දුර්වලතාවයක් තිබිලා දැන් නැවත වාස්තු විද්‍යානුකූල උපදේශ පතල එතුමන් නිවස ඉදි කරන බව කිව්වා. ඒක ඉතාමත් වැදගත්. මොකද එහෙම නැති වුණොත් අශෝක මහත්මයාට මේ කටයුතු නිම කරගන්න යම් යම් බාධා කරදර ඇති කරනා වගේම ඔබතුමාගේ ආර්ථික පැත්තට පවා මේ නිවසේ ඉදි කරන්න තියෙන ආර්ථික අංශයන් වලට, රැකියාවට, ව්‍යාපාර ආදී කටයුතු වලට බාධා කරදර ගෙන දීමේ ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබතුමාගේ වාස්තු උපදෙස් පතන මහත්මයාගෙන් උනත් හරියට නිරන්තරයෙන් උපදෙස් ලබාගෙන මේ නිවස ඉදිකිරීම කරන්න. එවිට ඔබතුමාට පහසුවේ මේ නිවසේ කටයුතු නිම කරගන්න හැකියාව ශක්තිය ලැබෙන සත්. ඔව්, අද දවසේ අපි සාකච්ඡා කරන කාරණාව තමයි වාස්තු විද්‍යානුකූලව තමන්ගේ නිවසේ දොරටුව තිබිය යුතු ස්ථානයේ දොරටුවක් නිසා ඔබේ ජීවිතයට යම්කිසි දෝෂයක් ඇති වෙනවාද කියන කාරණාව ඔබට පැහැදිලි කරගැනීමේ අවස්ථාව තියෙනවා. 2444555 දුරකථනය වගේම 2444556 දුරකථනය විවෘත වෙනවා මේ විරාමයෙන් පස්සේ. විරාමයට කලින් අපි කතා බහ කර කර හිටියේ තමන්ගේ නිවසේ ප්‍රධාන දොරටුව හා බැඳෙන වාස්තු විද්‍යා ප්‍රශ්න පිළිබඳව. මේ වෙලාවේ විරාමයෙන් පස්සේ කෙනෙක් අපි සමග දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. අයිබෝන්. අයිබෝන් සර්. ඔබතුමාගේ නම කියන්න අපිට. සමරකෝන්. සමරකෝන් මහත්මයා, උපන් දිනය උපන් වෙලාවයි කියන්නකෝ. උපන් දින 1978 පස්වෙනි මාසේ 20 වෙනිදා. සමාවන්න. පැහැදිලි මදි. 1977 පස්වෙනි මාසේ 20 වෙනිදා උපන් වෙලාව උදේ 8ට. උදෑසන 8ට. අපිට කියන්න නිවසේ දිගපළල. පළල 28යි අඟල් 5යි. 28 අඟල් 5යි. දිග 42යි අඟල් 11යි. 41යි අඟල් 11යි. අපිට කියන්න ඔබතුමාගේ ලග්නේ මොකක්ද? දවසරක් සඳහන් කරන්න අපිට පැහැදිලිව දිගපළල. පළල 28යි අඟල් 5යි පළල දිග 42යි අඟල් 11යි. හරි, ඔබතුමාගේ ලග්නේ කියන්නේ? මෙතුන. දුරකථනයේ රැඳී සිටින 2444555 දුරකථනය, වගේම 2444556 ඔබ අපිට කතා බහ කරද්දී විශේෂයෙන් මතක් කරන්න ඕන ගෙදර තියෙන රූපවාහිනී යන්ත්‍රයේ හඬ මදක් අඩු කරලා කතා කරන්න. එතකොට අපිට පැහැදිලිව විස්තර සැපීමේ හැකියාව තියෙනවා. නිශාන්ත මහත්තයා. ඔව්, දැන් අපේ මහත්මයාගේ මේ නිවසේ වාසු විද්‍යානුකූලව ගත්තන් පස්සේ එතුමාට ගැළපෙන ආකාරයට වඩා සගා යම් යම් දුර්වලතා ගොඩාක් තිබෙනවා. අයවැය පාදවල තියෙන දුර්වලතාවයේ යෝනි, දින, අංශක, තිති සහ මේ ආයුෂ කියන පොරොන්දම් වල යම් කිසි දුර්වලතා ඇති කරලා තියෙනවා. එසමත් මේ දුර්වලතා නිසා එයාට මොන වගේ බලපෑමක්ද පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්? ඔතී ගොඩාක් දුරට සගා තමන්ගේ තිබිච්ච වටිනාකම, හැකියා, දක්ෂතා තුලින් අන් අය ප්‍රයෝජන ගැනීම ඉතාමත් වැඩි. තමාට තියෙන ප්‍රයෝජනයට වඩා බොහෝ විට ඒ කටයුතු වෙනුවෙන් තියෙන උනන්දුව, උත්සාහය අවංක ඇත්තටම හීන කරන අතර දැන් මෙවැනි නිවසක පදිංචි වෙලා ඉන්නවා නම් අර තමන් තුළ තමන්ට ලැබීමක් දෙන දෙයකට වඩා විය පැහැදම් වෙන පැත්තට තමයි බොහෝ විට
යුතුකං වගකින් එහෙම මෙතුමාට හිසරත් උඩින් ඇති ඒ කියන්නේ තමාගේ දියුණුවට වඩා අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වීම ඉතාමත් ඉහළ මට්ටමින් තියෙනවා බොහෝ විට මේ නිවස කොටස් වශයෙන් ඉදි කරන්න යෙදුණා නම් ඒ දෝෂකාරී තත්ත්වය තව ටිකක් ඉහළ මට්ටමින් තමයි ඇති කරලා තියෙන්නේ ඔබතුමා දුරකථනය රැඳී සිටිනා නේද ඔබතුමා දුරකථනයේ මේ මේ කාරණාවල සත්‍යතාවය අපිට කියන්න පුළුවන් ඔව් සත්‍යයි මම තමයි මම හැදී භාගයක් ඉවර කරලා දෙනවා තව ටිකක් කරලා තියෙනවා ඔද ඔබතුමාගේ ඉවර කරන්න තියෙන කොටස තියෙන්නේ දකුණු දිශාවට වැඩි මේ උතුරු දිශාව වැඩ කොටු ටික ඉවර කරගෙන තියෙන්නේ මේ මහත්මයාගේ දකුණු දිශාව වැඩ කොටු තව නිම කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඔව් මහත්මයා මේ දැන් ගේ වැඩ මම බැඳලා ඔක්කොම වාලේ කරලා අපරාධ කරලා තව එක එළිය අපරාධය දිනවා හ්ම් හ්ම් දකුණු පැත්තේ තමයි වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ එතන තමයි සගා මෙතුමාගේ ලක්නෙත් සමග අනිවාර්යයෙන්ම ඔබතුමාට මේ මේ පවතින ග්‍රහ රටාවත් එක්කත් යම් යම් බාධාකාරී තත්ත්වයන් සුළුසුළු වශයෙන් ඇති කරන ජුනි මාසේ 19 වෙනිදායින් පස්සේ අපේ මහත්මයාට තමාගේ මේ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන ග්‍රහ ශක්තිය පවා ලබා දෙනවා මට ඔබතුමාගේ මේ නිවසේ මේ මේ ප්‍රධාන උළුවස්ස පිහිටලා තියෙන දිශාව කොහෙටද දකුණු දිශාවට ඒතර මේ ඉදිරිපස උළුපස දකුණට නම් පිටිපස්සේ පිටවීමේ තව දොරටු තියෙන කොයි දිශාවෙන්ද विजय वर्ग मेतुमाट हेकिबुतुमाट हेकिबेना पूरा अटवक लबन पोयाक කිරිතිරී මක්කරන මේ නිවසේ මැද ලක්ෂයේ තිබිලා එතකොට මෙන්න මේ කටිත්‍රික සාර්ථක කර ගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා ඔබතුමාගේ සැලසුම ඔබතුමාගේ ප්‍රදේශයේ සිටින වාස්තු විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන අයෙකුට පෙන්නලා මෙන්න මේ වර්ගඵලයේ යම් කිසි වෙනසක් වර්ග අඩි 15ක 20ක වගේ ප්‍රමාණයක වෙනසක් තියෙනවා සගා අන්නේ ටික සකස් කර ගන්න පුළුවන් වුණොත් ඔය දකුණු දිශාවේ ඉතුරු වෙලා තියෙන වැඩ කටයුතු ටික මෙතුමට ඉක්මනින් නිම කර ගන්න පුළුවන් හරි අද දවසේ අපි සාකච්ඡා කරන මාතෘකාව ඔබේ නිවසේ දොරටුව ප්‍රධාන දොරටුව පිහිටන්න ඕන මොන දිශාවේද කියන කාරණාව තවත් කෙනෙක් දුරකටෙන් ඉන්න අයිබෝන් අයිබෝන් හලෝ හලෝ හරි අපිට නම කියන්න පොඩ්ඩක් මහත්තයාගේ නම උපාලි හරි උපාලි මහත්මයාගේ උපන්දිනය උපන් වෙලාවයි කියන්නේ 61 2.8 වෙනිදා 1961 දෙවෙනි මාසේ 8 වෙනිදා 8 වෙනිදා උපන් දිනය සමවන්න උපන් උපන් වෙලාව 4යි 48 හවස හරි දිග පළල කියන්නේ ගෙදර දිග 47යි 10යි හ්ම් පළල 30යි 8යි 1යි කියලා දෙනවා හරි මේ මේ නිවස හදලා තියෙන මහත්තයාගේ නැකත් වලට අනුවද ඒ කියන්නේ මහත්තයා ඌල දෙන්නේ කින්නා අපි හතර දෙනාගේම වෙලාවල් වලට තමයි හදලා තියෙන්නේ විශාල මහත්තයා ඔව් එතකොට මේ අපේ මහත්මයාගේ නිවසේ වුණත් වාස්තු විද්‍යානුකූලව ගත්තට පස්සේ සගා අයවැය පොරොන්දන් යෝනි රාශි අංශක සහ දේවතා වංශ සහ දේවතා කියන පොරොන්දන් වල අශුභකාරී තත්වයන් තියෙනවා. එතකොට මේ මේ තුලින් මේ අපේ මහත්මයාට විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ පීඩා ඇති කිරීමේ ඉඩකඩ තියෙනවා. ලේ ගමන් කරන සියුම් නහරාශිතව වේදනාකාරී තත්වයන් ඇති කිරීම වගේම නිදන්ගත රෝග පීඩා ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මේ නිවසේ නැගිනහිර පැත්ත සහ උතුරු දිශාවන් වල තියෙන ඉඩකඩ ප්‍රමාණය අවම වුණොත් එහෙම එවැනි තත්ත්වයන් පවා ඇතිවීමේ ඉඩකඩ නම් ටිකක් වැඩි ඒ නිසා විශේෂයෙන් සෞඛ්‍ය පීඩා ගැන දීමේ ඉඩකඩ තමයි සගා මේ නිවස තුල විශේෂවද අපි හමු ඔබතුමා මේ දුරකථනයෙන් ඉන්නව නේද ඉන්නවා මේ 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 කාරණා වල සත්‍යතාව ඔබතුමාට කතා බහ කරන්න පුළුවන් මේ මේ තත්ත්වයන් තියෙනවද මේ වෙද්දි ඒ කියන්නේ උතුරු දිශාව මේ දැන් මහා ගෙදරත් එක්ක පල්ලෙන් තියෙන්නේ එතන ඉඳලා ටික දුරක් තමයි ගෙදර හිට තියෙන උතුරු පැත්තේ දකුණු පැත්තට තමයි ගොඩක් පිට තියෙන්නේ ඒ පැත්ත තමයි පාර තියෙන්නේ ඒක තමයි මේ ප්‍රමාණයන් එක්ක බලද්දි සගා උතුරු දිශාවේ ඉඩ කර ප්‍රමාණය අඩු වීම තුල මහත්මයාගේ සෞඛ්‍ය පැත්ත දුර්වල කිරීම ඇති කිරීම ඉඩකඩ තිබෙනවා ඒ නිසා විශේෂයෙන්ම උතුරු දිශාව දකුණු දිශාවේ තියෙන ප්‍රමාණයන් අඩු කරගන්න ඔබතුමියට පුළුවන් නැගිනහිර සහ බස්නාහිර අතර අත්තිවාරමක් සහ ගල් වැටියක් කෙසේ නැතිනම් මල් වැටක් වගේ දෙයක් හෝ මේව කරලා දකුණු දිශාවේ ඉඩ ප්‍රමාණය අඩු කරගන්න එවිට ඔබතුමියගේ නිවසේ තියෙනා වූ කටයුතු වල සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන් ඒ වගේම තමයි ඔබතුමියලා අදහස් කරගෙන ඉන්නෝ නම් තව මොනවා හරි නිවසර කොටසක් ඉදි කරන්න එය දකුණු දිශාවට අනිවාර්යයෙන්ම අරගන්න වර්ග අඩි 16ක 14ක වගේ ප්‍රමාණයක තමයි යම් දුර්වලතාවයක් තියෙන්නේ සගා අන්නේ වෙනි කටයුතු කරගත්තොත් එහෙම දකුණු දිශාවට කැලි එකතු කරගත්තොත් මේ කට නිවසේ තියෙන මේ සාර්ථකභාවය පහසුවෙන් ඇති කරගන්න පුළුවන්.
අදවසේ ඔබට යම්යම් වාස්තු විද්‍යා ප්‍රශ්න තියෙන නිසාම මේ ගැටලුව අපිට ඉදිරිපත් කරන්නේ ඕනෑම පවුලක යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නවලට විසඳුම් සමහරු හොයනවා නමුත් ගෙදරක පවුල් ආරවුලක් ඇති වෙද්දී අපි හිතන්නේ මේ අපිත් එක්ක ගෙදර ඉන්න අයට එකට ජීවත් වීමේ හැකියාව නැහැ බහින් බස් වීම වෙනවා රණ්ඩු වෙනවා නමුත් මේ හරහා ඔබ නොදන්නා කාරණාවක් සැඟවී තියෙන්න පුළුවන් ඒ නිසාම තමයි ඔබේ නිවසේ ඔබේ ගෙදර තියෙන උළුහුවක් වෙන්න පුළුවන් ඔබේ වැසිකිළිය තියෙන තැන වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ ගෙදර කුස්සිය තියෙන තැන වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ ගෙදර තියෙන ලිඳක් නිසා මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන් මොකද නොපෙනෙන දේවල් අපේ ජීවිතවලට බලපෑම් ඇති කරනවා අපි අත්දැකීමෙන් මේ දේවල් දන්න නිසාම අපි ආරාධනා කරනවා 2444555 දුරකථනේ 2444555 දුරකථනේ අපි සමග සම්බන්ධ වෙන්න කියලා මෙරිරාමෙන් පස්සේ ඉරාමෙන් අනතුරු ඔබ රැඳිසින්නේ හිරු ටීවී වින්දනී උදෑසන වාස්තු විද්‍යා වැඩසටහනක් සමගයි වාස්තු විද්‍යානුකූලව නිවහනක් ගැන අපි කතා බහ කරද්දී අද දවසේ අපි ප්‍රධාන අවධානය යොමු කරේ දොරටුව පිළිබඳ නිශාන් මහත්මයා දැන් අපිට අනුරාධපුරයේ පොළොන්නරුව මේ ප්‍රදේශවල නටමුන් බලන්න යද්දී රජමාලිගාවල දකින්න ලැබෙනවා මේ ප්‍රධාන දොරටුවේ විශේෂත්වයක් තියෙනවා අපිට කියන්නේ දැන් ඒ කාලේ මේ වර්තමාන කාලය ගත්තහම ප්‍රභූවරුන්ගේ නිවසක දොරටුව නිර්මාණය කරද්දී විශේෂත්වයක් දක්වනවා නේද? උද ඇත්තටම අපි කතා කරේ සදා ඒකයි මේ ප්‍රධාන උළුවස්ස කියන එක ඉතාමත්ම මේ වැදගත් දෙයක්. එතකොට මේ උළුවස්සට සම්බන්ධව තියෙන සැරසිලි කලාවන් පිළිබඳව අපේ කලා සාහිත්‍ය තුළ දක්නට ලැබෙනවා. ඒ වගේම මේ උළුවස්සේ තියෙනව ප්‍රමාණය අනිකුත් උළුහවලට වඩා දැඩි විශේෂත්වයක් දිය යුතුයි. අපේ ගෙදරක වුණත් මේ මංගල දොරටුවට අනික් උළුහවලට වඩා විශේෂත්වයක් දිය යුතුයි. විශේෂ අද තියෙන කනගාටුදායක කරුණ පෞද්ගලිකව විශ්ලේෂණය කරද්දී දකින්න දේවල් ප්‍රධාන නියමයක් තියෙනවා මේ ප්‍රධාන උළුවස්සේ තියෙන පල්ලවට වඩා අනිකුත් ගෙයි ඇතුලේ තියෙන අනිකුත් උළුහවල ප්‍රමාණය අඩු විය යුතුයි කියලා. මොකද ඒකේ පැරණ කියන්නේ ආදායම ගේන උළුවස්ස අපි යම්කිසි ආදායමක් රැගෙන යන ප්‍රධාන උළුවස්සෙන් එය ඊට වඩා පළලින් අඩු විය යුතුයි කියන්නේ මූල්‍ය ශක්තිය මේ ගේ තුල රැඳෙන්න ඕනේ කියන එක. අපි උදාහරණයක් ඇටියට අඩි 4ක අඩි 3ක ප්‍රමාණය ප්‍රධාන උළුවස්සේ තියෙද්දි පිටිපස්සේ උළුවස්ස අඩි 3යි අඟල් 6ක් වුණොත් එහෙම සගා ඒ තුල වෙන්නේ ගෙනන දෙයට වඩා වැඩි ප්‍රමාණකින් එළියට ගලාගෙන යනවායි කියන එක තියෙනවා. හරි නිසා මත අපිට කියන්නේ මේ කාරණාවේ ප්‍රායෝගික සත්‍යතාවය මොකක්ද? ඉතින් ඇත්තටම එතෙන්දී මම දැන් ඔබතුමාට ඔබතුමාගේ රැකියාව කියන දේ ඉතාමත් ප්‍රධානයි. ඒතර සමාලාට විනෝදත්වය කියන එක දෙවෙනි කරුණ වෙන්න පුළුවන්. ඒතර ඔබතුමා රැකියාව ප්‍රධානත්වයට තියෙන එක පසෙක දාලා විනෝදාස්වාදය සඳහා මුල් තැනක් දුන්නොත් ඒතර සගාගේ දියුණුව කියන එක දක්නට නැහැ. ඒ වගේ ගෙදර මංගල උළුවස්ස කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. මේ ගෙදර සතුට සැනසුම වාසනාව සහජීවනයේ සහ සෞඛ්‍ය කියන කාරණා ටිකම බැඳී පවතිනවා මෙන්න මේ උළුවස්ස තුළ. ඒතර පැරණි නටබුන් තුළ දක්නට තියෙනවා තොරණක් ආකාරයට තමයි ප්‍රධාන උළුවස්ස සකස් කරලා තියෙන්නේ. මොකද ඒ සිටුවරයාගේ රජවරයාගේ ප්‍රභූවරයාගේ ශක්තිය එහෙම නැත්නම් අභිමානයේ සෑම දෙයක්ම නිරූපණය වෙනවා මේ ප්‍රධාන දොරටුව තුළින්. ඒ නිසා මේක ඉතාමත් වැදගත්. මේ ප්‍රධාන දොරටුව කොහොමද එන්න ඕන මොන වගේ ස්ථානයකද පිහිටන්න ඕන කියන එක ඉතාමත් වැදගත් කරුණක්. හරි දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා මේ වෙලාවේ. අයිබෝන්. අයිබෝන්. ඔබතුමාගේ නම කියන්න අපිට. මම ලසන්ත පොළොන්නරුවේ බකමෝනි. හරි ලසන්ත මහත්තයා උපන් දිනය උපන් වෙලාව අපිට දැනගන්න පුළුවන්ද? උපන් දිනේ 1989 හත්වෙනි මාසේ 30 හත්වෙනි මාසේ 30 වෙනිදා උපන් වෙලාව පාන්දර 12:45 පාන්දර 12:45 අපිට කියන්න මේ නිවසේ දිග පළල දිග 54.7 54 අඟල් 7යි පළල පළල 33 අඟල් 7යි 33 අඟල් 7 අපිට ලග්නයත් පොඩ්ඩක් මතක් කරන්න මේෂ ලග්නය මේෂ ලග්නය නිශාන් මහත්තයා තොරතුරු මේ වෙලාවේ පරිගණකයට ඇතුළත් කරනවා. ඔබතුමා දුරකථනයෙන් අපි සමග රැඳී සිටින්න. අද දවසේ අපි සාකච්ඡා කරන කාරණාව ඔබේ නිවසේ දොරටුව පිහිටීම පිළිබඳ. ඒ නිසාව 2444555 දුරකථනය. ඒ වගේම 2444555 ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා මතක් කරන ගාම නිශාන්ත මහත්මයා අපි තොරතුරු සපයමු නේද? ඔව් අපේ ලසන්ත මහත්මයා තරුණ මහත්මයෙක් මේ නිවසේ ඉදිකිරීම කටයුතු කරද්දී යම් යම් වාස්තු විද්‍යානුකූල පුංචි පුංචි දෝෂ තත්ත්වයන් තියෙනවා. අයවැය පොරොන්දම් වල සහ යෝනි නැකත් දින රාශි සහ වංශ කියන පොරොන්දම් අතර තියෙන දුර්වලතාවයක් තියෙනවා. මම හිතන්නේ බොහෝ දුරට මේ ලසන්ත මහත්මයා ඔබතුමා මේ නිවස ඉදි කරන්නේ තව නිවසකට යාබදවද කොහොමද? එතකොට නිවස යාබදව තියෙන සමහරට ඔබතුමාලා මහගෙදරද මේ මහගෙදරද නෑ මේ මහගෙදර තමයි මේක ආහා
ඉස්සරහින් තව කඩයක් තියෙනවා හැබැයි. හොඳයි, ඒ කඩේ තියෙන දිශාව ඇවිල්ලා නැගෙනහිර දිශාවටද උතුරු දිශාවටද තියෙන්නේ? කඩේ තියෙන්නේ දකුණු දිශාවට. දකුණු දිශාවට. ඒක උතුරු දිශාවෙන් ඔබතුමාගේ ඉඩ කඩ තියෙනවද ඉඩමේ? තියෙනවා. හොඳයි. ඔබතුමාට මෙන්න මේ නිවසේ තියෙනව වර්ගඵලයේ ප්‍රමාණය විශේෂයෙන්ම උතුරු දිශාවෙන් ඔබතුමා වැඩි කරගත යුතුයි. මෙතනදී වර්ග අඩි 20ක වගේ ප්‍රමාණයක් වැඩි කර ගැනීම තුළ ඔබතුමාගේ මේ තියෙනව දෝෂකාරී තත්වයන් අඩු කරගන්න පුළුවන්. මොකද මෙවැනි පිහිටීමක් තුළ ඔබතුමාට ඇති කරන්න පුළුවන් වෙන්න පුළුවන් විවාහාදී කටයුතු වල එසේ නැතිනම් තමාගේ වෘත්තීය ස්ථිරත්වයේ යම් යම් බාධා කරදර ඇතිවීම ඉඩකඩ තිබෙනවා. ඒ නිසා සගා විශේෂයෙන්ම ඒ අංශයන් පිළිබඳව තමයි එතකොට තමාගේ දියුණුවේ යම් අඩුපාඩුකම් ඇති කරන්නේ. මේ කටයුතු වලදී මේ වර්ග අඩි 20ක වගේ ප්‍රමාණයක් උතුරු දිශාවට තමයි දෝෂකාරී තත්වයක් ඇති කරලා තියෙන්නේ. පොඩ්ඩක් නැවත ඔබතුමාගේ සැලසුම බලලා ඒ වර්ගඵලයේ ඔබතුමාට ගැළපෙන ආකාරයට අයවැය පාද ටික හදාගත්තොත් ලසන්ත මහත්මයා ගෙදර ඉතාමත් ඉක්මනින් නිම කරගන්න පුළුවන් සද. හරි, අද දවසේ අපි සාකච්ඡා කරපු කාරණාව තමයි නිවසේ ප්‍රධාන දොරටුව නිර්මාණය කරද්දී මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණාව. මේ සාකච්ඡාවේදී අපිට ප්‍රමාණවත් වුණත් ප්‍රධාන දොරටුව පිළිබඳ කතාබහ කිරීම ඉදිරි සතිවලත් අපි බලාපොරොත්තු වෙනවා සවිස්තරාත්මක මේ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්න. ඇතම ඔබේ ජීවිතයේ සාර්ථකත්වය තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මොකද හිරුගේ හදවත වගේ හිරු නරඹන ඔබට අනිවාර්යෙන් අපි හැමදාමත් හොඳ දේවල් දෙනවා වගේම තමයි අද දවසේ සාකච්ඡාවේ ගත්ත හරය ඔබ සමාජ යාත්‍ර බෙදා හරින්න කියලා ආරාධනා කරන ගාම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වගේම ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත මහත්තයා බොහොමත්ම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා ඔබතුමාට සම්බන්ධ වෙනවා. අපේ ජීවිතයේ ගෙවන හැම තප්පරයකම වටිනාකමක් තියෙන අය වටිනාකම ජීවිතය හා යා කරගන්න. ඒ නිසාම ඔබට සාර්ථක අනාගතයක් උදා කරගන්න හැකියාව ලැබෙනවා කියලා මතක් කරන ගාම අපි කෙටි විරාමයකට යන්න හදන්නේ. රැඳී සිටින්න විඳින උදෑසන සමගින්.